යෝ බිමට වැටේ මේ සින්දුව අහන ඕන කෙනෙක් නැති 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 කොලපුරේ It's your boy Manasila සොලසකට මේ කොලපුරේ පුඩ සුනක ලැසි ගමන අරේ කරතියම් විලම්බිත පොර උරේ නොනවතිට නයන මග අරේ මේ හොඳ කාලේ කල්මරි ඉඳගෙන මැද සාලේ කොලපුරේ ඉඳගෙන මැද සාලේ කොලපුරේ තනි තනි කරි තනි නි තනි ද මනස්කාන්ත විලම්බිත කොලපුරේ විලම්බීට ඔයාට මතකයිද අද ඉස්කෝලේ සයන්ස් ඩේ එක? Thank you දැනුවත් කරාට. ඕ මේ මොකද්ද මේ? මාර අයිටම් එකක් ඈ. අනේ මන් දන්නේ නැහැනේ මේ අයිලප්පල මොකද්ද කියලා මොන්ටිගේ කබඩ් එකේ තිබ්බේ. ආ තිබ්බ දේර වතුරු දහන් වෙලා ගියා. ඔය මොකද්ද අනේ? මගේ ප්‍රොජෙක්ට් එක තමයි එක වෙන්නේ. බලන්නකෝ මගේ ගැජට් එක කොහොමද කියලා. මගේ අම්මේ අපේ ආචිලවත් කොණ්ඩේ පිළු නැහැ හොම් පනාවලි මේ විලම්බීට කොහොම මූණ කන්න වගේ බලන් ඉඳපයි එතකොට නෝන්ඩි වෙනවා මොට්ටේ වගේ ඉඳලා විද්‍යා දවස් අමතක කරනවා හැම නෙවෙයි හරිද මම ඔයාලට WhatsApp message කරා Instagram දැම්ම Facebook දැම්ම ඔක්කොම message කරලා තියෙනවා ඔයා fail වුණොත් එහෙම දන්නවනේ ඊපාර වගේ මට ඔහේක report එකේ අම්මයි තාත්තා වෙනුවට හොර අස්සන් ගහන්න බෑ තේරුණාද ඔහෙට මොට්‍රස් මොකක් ඉතින් call කරපු වෙලාවේ අයියෝක කිව්වේ නැත්තේ පොඩක් කින පොඩක් මම project එකක් අරන් ඉන්න ගහක මල් පිපිලා පිපෙන්නේ ගහක් ගස් කියන්නේ විද්‍යාත්මක දෙයක්ද ආ විලම්බිත අපි බලමු ඔයාගේ චූටි විද්‍යාත්මක මොලේ මොකද්ද නිෂ්පාදනය කළේ කියලා ආ ඒක මේ ගොඩක් වැඩෙන මේ මේ මොකක් හරි මේ මොකද්ද එකක් මේ මොකක් හරි හැදුවා ඉතින් මම ඔයා බලන්නකෝ ආ මේ අනේ මාත් ගොඩක් අසයි පළවවන්න නියමයි මේක තමයි මගේ අතින් හැදිච්ච විශිෂ්ටම නිර්මාණය නැද්ද ඈ මොන හේකටද ඔහේ මේ ඔට්ට පහළු පැලයක් උස්සන් ගවල තියෙන පෝච්චි එක දාලා මගෙන් අහන්නේ ඔයාට අරන් එන්න තිබ්බනේ මෙතන ඔයා අරන් එන්නේ නැතුව මට නිකන් කිව්ව කියන්නේ නැපා හරිද මෝඩයා හා ප්‍රොෆෙසර් නැගිටලා මට ලකුණු දුන්නේ නැත්තම් මං කොහොමද ෆයිනල් යන්නේ හරි ඉතින් මට බාන්න බාන්න නෙවෙයි ඔයක බිබික්කම හින්දා තමයි මහාචාර්ය එක ස්පොට් එක සිහිය නැති වුනේ ඉතින් ප්‍රොෆෙසර් වැරද්ද හරි ගස්සනවා නැත්තම් මං ඔහේ වැඩි යවුලක් නැහැ වගේ නේද? කොරෝනා ඉන්ජෙක්ෂන් එක ගහපු දවසෙත් මම ගෙදර ඇවිල්ලා හිටියේ ඔන්න ඔහමයි. මොකද මන් දිහා මනස්කාන්ත මොකද්ද ඒ සැරේ කළේ? කළේ කියන්නේ මේකනේ මෙන්න මේ මේ විලම්බීට මොකද්ද මන්දා ඔට්ටපාලු පළයක් උසන් ආවා. ඒක තිබිලා විස වායුවක් ගියා අර මහාචාර්යට. මොන්ටිගේ පරණ ෆයිල් එක මොනව හරි තියෙන්න පුළුවන්. කොහොමද ඔයාලා හැමෝටම මොන්ටිගේ පළතවාන්ට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මොකද සුපිරි වීඩියෝත් පළගෙන දැනගන්න ඉබේ. පාඩන අංක 17 අලි ඔලු තියෙන පැල ගොඩාක් සුපිරි දෘෂ්ටිය හොඳට පැලවවන්න දන්න කට්ටිය එයාලා පාවිච්චි කරන පැල ගැන දැනගන්න එක හොඳයි නේ පැල තලාවකට මිනිස්සු වගේමයි හැබැයි ඒවල මලුයි කොළයි තියෙනවා වෙලාවකට ඔලුවත් කනවා හැබැයි එයාලට ඔයාලව නම් කන්න දෙන්න එපා එතකොට මේ තියෙන අති භයානක කොළ තුනේ පැල ඇටියක් මේව හොයාගන්න පුළුවන් රස්නෙම රස්නෙ කාන්තාරයක් මැද්දෙ විතරයි දෙවුනත් පරිසං වෙන්න පොඩි හරි පහරක් වැදුනොත් දෙයියේ ගුණ දුෂ්ටෙක් වෙන්න යන්නේ පොඩි වෙලාවයි දෙයියන්ගේම පිටයි හැබැයි මට නම් එහෙම වෙන්නේ නැහැ ඉතින් බය වෙන්න එපා ඔයාට බලපෑමක් වෙලා නම් කරන්න තියෙන අති භයානක කාන්තාරයක් මැද්දට ගිහින් පැලයක් හොයාගන්න එක විතරයි උකුරහස සමගින් පිරිපුන් සරුව අවුරුද්දක් වීවා Double perfume look සමග දැන් තිකු කල් පවතින සුවඳින්නෙන best ever sunlight rose. ඇත්තට මේක මෙන්න මේ වගේ ලොකු හත්තක්. හැබැයි ඉතින් ග්ලව්ස් දෙකක් දාගෙන යනවා නම් තමයි හොඳ. හරි අපි කටි දැන් බෙදිලා යන්න ඕනේ. දෙන්නේ ගිහිල්ලා මොකක් හරි මල් කුඩුම්බියක් හොයන් එන්න ඕනේ මේ මිනිස්සුන් හොඳ කරන්න. අනිත් දෙන්නේ ගිහිල්ලා මහාචාර්ය AP මලක් වගේ බලා ගන්න ඕනේ. දැන් කවුද දන්නේ? මෙතන ඉන්නේ නේද? කාන්තාරටම කිලි කිවට
ඔච්චර වේගින් යමු කියලා මං කිව්වේ නෑනේ. හරි හරි වැරදි ජීරක දාලා පොඩ්ඩක් අතේ හැම හැම වුණා එච්චරයි. මටයි මැප් එක දෙනවා. මේ සිල්ලා රසිත නයි නා. ඔයාට වඩා හොඳට මම මැප් එක බලලා තියෙනවා. මොකද මං කාලේ හයර් දීවා. ඔයාට නම් මුකුත්ම බෑ විලම්බිත. හයර් දුවන්න විතරයි දන්නේ. දැන් කොහමද බලමු ඔයා මගේ මැප් එක ගන්න කියලා. හරි එහෙනම් අර පැත්තට යන්කෝ. මන් දන්නවා කන්න කෑම ගොඩාක් තියෙනවා කියලා. අනේ මාචාරතුමා මං ඉඳහලා මේ පුටුවට වෙලා නැහැ පෝච්චිලා පොඩ්ඩක් ඉන්නකෝ. මට මෙහෙම අතපය ඔයාගේ අදින්න බෑ. මොකද නයින දෙයින වයසට හරි. එහෙම කරන්න ඕනේ. මං ගිහලා පොර ටිකක් අරන් එන්නද? වතුර නැද්ද කගේවත් ගාවයි. ඒ කියන්නේ හිතන්න තිබුණේ අර තඩි පතොක් ගහක එක නඩන්න යන කලින් මොඩියෝ. හරිද මේ පතොක් ගහන්නේ මාත් එක කෝචොක් කරන්න ආවේ. ඔව්. මේ පතොක් ගහන්නට උරවන්න එපා හරිද? මේ මොකද මේ පොප්සිකල් එකක්ද? මටයක් ගහලා බලන්න ඕනේ. විලම්බිත ඔක නවත්තන්න. මේක තමයි අර මොන්ටි කිව්ව හතු පෙළේ. මොන්ටි කිව්වේ මේක ගැන තමයි. හම්බේ තිබයනේ. ගැලුණා. මට හිතන විදිහට මහාචාර්ය එක්ස්පෝට් මේ වෙනකන් තියෙන එකම ක්‍රමය මේක තමයි. මොකද හිතන්? හැබැයි තිබා හිතන තරම් වැඩි ලේසි වෙන එකක් නැහැ නංගි. අවුලක් නේ. මන් දන්නවා වැලි ගිලා බහින තැන් වලින් බේරෙන හැටි. ඕ! ඇත්තට මොකද උනේ කියලා මටත් හිතා ගන්න බෑ. ඔයා අපේ ටීචර්ව විහිළුවකට ගත්තද? එයාට මෙලෝ ආරක්ෂාවක් නැතුව ඉන්න කියලා තේරෙන්නේ නැද්ද? අනේ මන් දන්නේ මහා මොට්ටපාල කෙනෙක්. මොට්ටපාල කියනට වඩා නිකන් තට්ටපාල කියලා කියන්නේ. මොකද මගේ කොණ්ඩෙත් එච්චරම නෑ ඒකයි. තට්ටපාල කලාත්මකයි. ඒ පාර කන්නත් පටන් ගත්තද? මොන මල් කුඩුම්බියක් කරන්නත් කාලා ඉන්න එපා යනි. අනිත් එක මට ගැස්ට්‍රයිටිස් තියෙනවා. තනි තනි ගරි තනි රි තනි දමනස්කාන්ද විලම්බිත කෝලපුරේ. සම අනුග්‍රහය ප්‍රිමා ස්ටෙලා සෙට් යෝගට් බි හෙල්දි බි ඇක්ටිව් ඇන් බි සේෆ් මෙලිපෙන යහපෝෂණ න්‍යූට්‍රිෆික්ස් පාරම්පරික යහපෝෂණය. මේ මල්ලි බබා නම මොකද්ද? මෙලිබෙරියර් චොක්ලට් ප්‍රමිස්කෝට් CSF සතුරු ලන්තය අප්‍රේල් 7 සිට 11 දක්වා BMI CGD. මේ වගේ පුරුදු හැමදාම තිබ්බත් දත් කුහර නම් නැති වේ. ඕ මේ අහන්න කොමි. ඔයාටයි මට දෙන්නටම තව චුට්ටකින් අභාවයක් ප්‍රාප්ත වෙන්න වෙනවා කියලා මට තේරෙනවා. එහෙනම් ඔයාගේ රහස තේරෙන්න මට කියන්න. මං අහගින්න. අනුන්ගේ කුණු කොටලා දින මං ටිකක් ආසයි නේ. උනට මේ කුණු කොට ටිකක් අමාරුයි දරා ගන්න. ගද්දස් කාරේ බෑ. හරි. දවසක් නොනවතීමට අත වෙනවා. දන්නවද මං ගණන් ගත්තේ නැහැ. මාර රහසක් ඒක. මං දවසක් මනස්කාන්තයට අපේ ගෙදර ඉන්නේ කියලා කන්දකේ අබ දෙකක් ගහගෙන බුදිය ගත්ත දොර ඇරියේ නෑ. මිනිහා බින්කුඩොත් එක එළියට වෙලා හැංගි මුත්තන් කරලා. දවසක් මං මේස් දාගෙන ආව සම්මුතු දාන්න නැතුව කොහොමද ඒක? දවසක් මම මගේ නහය කහ කහ ඉන්නකොට මේ ලොකු කිනිතුරුලෙක් හම්බුණා. මං ඒ කිනිතුරුල දාලා ලොකු මේ පෙට්ටියක් ඇදුවා. ටැංකියක් වගේ එකක්. කිනිතුරු ටැංකියක් කොහොමද ඒක නේද? මාරය. හරි හරි හරි. ඔයා කිනිතුරු වලට කැමති නෑනේ. මේ සතා මේකට කැමති නෑ වගේ. ඉතින් මට කැමති කරවන්නද කියන්නේ? එළියට යන විදියක් කල්පනා කරනවා මොඩියෝ. අයියෝ, ආයෙනම් මම මගේ කතා කාටවත් කියන්නේ නෑ. මල කතාවක් ගැන දැන් ඔයාව කියවන්නේ? මතක නැද්ද? අනේ මන් දන්නේ මේ කෙල්ලොත් එක කතා කරලා මාත් දැන් කෙල්ලෙක් වෙයි දන්නේ. ඔව්. මාව අල්ලන්න කිසිම ජාකෙටෙකුට බෑ. ඔයාගේ චූටි ආනමාළු මොලේට තේරෙනවද මහාචාර්යතුමා එළියට දාපු කොච්චර හොඳ අදහසක්ද කියලා? හොඳ අදහසක්? මෙච්චර කාලයකට මං අහපු මොඩෙම මොඩ තීරණේ. මං කිව්වේ ඉතින් එයා පන්තියට ආවට පස්සේ අපිව අල්ලගන්න පුළුවන් නේ. කොහෙද මේ යන්නේ? මගේ විලම්බිත වූ මොලේට තේරෙනවා අර පැත්තට තමයි යන්නේ නැත්තේ. මං හිතන්නේ එයා මේ පැත්තට යන්නේ නැත්තේ. සාමාන්‍යයෙන් ওই පොඩි ගණන් වලට රඟපාන්නේ නැති දුෂ්ටයෝ හරියට රඟපාන්නේ නැහැ. කොහේ හරි එක තැනක තමයි ඇත්තේ. අන්න එතන ඉන්නවා. මං ඔයාට කිව්වේ රුපියල් 2000 දෙන් ඔච්චර තමයි. මොකක්ද මේ වෙන්නේ? මොලයක් කියලා දෙයක් තියෙනවද බලමු. මට පේන්නේ ඔයාගේ ඇඟ
කරන්න නංගියා ඔයාට මට වඩා හොඳ කෙනෙක් හම්බ වෙයි නංගියා එහෙනම් දැන් ඉතින් පොඩ්ඩක් හදාගන්නනේ පැටියෝ දැන් ඕව අමතක කළා දාන්න අපි කොහොම හරි උත්සාහ කරමු මේක හරි ගස්සන්න අපි දෙන්නට පුළුවන් අනේ මම කතා කරන්න දෙපැ කලින් ඒ වුණාට අපි යාළු වගේමුද ඔන්න බලා ගන්න හරිද මම කෑල්ල අල්ලගත්තේ රියැලිටි ෂෝ එකේ ඔය සින්දු කියන්නේ සින්දු කියනට දා ඒවයි කරන්න කෙල්ල ගැත අල්ලගෙන ස්ටේජ් එක වට එදුවන එක අපි තත්ත වට එදුවමුද ඔයා නම් හරීම කිව්ව මොකද කියන්නේ ඔව් මං ඒක තමයි කිව්වේ විනාශ කරනවා හැමදේම විනාශ කරනවා එයා හැමදේම විනාශ කරන්න වගේ යන්නේ ප්ලෑන් එක නැද්දනේ සඳුර බය වෙන්න එපා මං ගාව තියෙන එලකිරි වගේ ප්ලෑන් එකක් එලකිරි කිව්වට ෆ්‍රෙෂ් මිල් මලා සලවලට වතුර ගැව්වම ලොකු වෙනවනේ අමතක වුණා අපි ඉවරයි වෙරි නයිස් එකම දවසක් ඇතුළත සතු දෙන්නෙක්ගේ ආමාශයකට වෙන්න වෙනවයි කියන්නේ මාර ලක් එකක් ඈ මනසික් මං කරන්න වෙනව නැත්තම් මහා විනාශයක් වෙන්නේ පාස්තර වෙන්න නංගි ඔලේ දීලා i10 ප්‍රොසෙසර් එකක් ගත්තා. දැන් ඒකෙන් තමයි වැඩ කරන්නේ. ආ, ඔයා දැන්නේ මොලේ පාවිච්චි කරන්න ගත්තේ? මේකත් කාලා බලනවා. නියමයට කළා. නියමයට කළාද? ඔයා මේ සීන් එකේ ලීල් තිනට වඩා ඕවර් ඇක්ටිං කරනවානේ. ඒක නවත්ත ගන්න. අනිවා. මොකද ඩිරෙක්ටර් දැක්කොත් ඊළඟ ෂෙඩියුල් එකට ගන්න එකක් නෑ. පුළුවන් වෙනවා කොයි තරම් දෙයක්ද මේ අවුරුද්දේ විද්‍යා ව්‍යාපෘති වලින් පළවෙනි තැන ගන්න විලම්බීතයි එයා ගෙන ආපු විස සහිත පැලෙයි මොකද බලන් ඉන්නේ ගහන්නකො අප්පුඩියක් මොකක් සලලලලලලා අනේ අම්මේ වෙරි නයිස් තනි තනි ගරි තනි රි තනි ද මනස්කාන්ත විලම්බීත ගෝල පුරේ බල්ලා කොහෙද කියලා නිදා ගන්න දාවේ දැන් නිදා ගන්න පුළුවන් සදහටම අපි ඒගන හෙට බලා ගමු හරිද ඒ බීස් එක නම් පංකාදු 7යි බීස් නෙවෙයි ඒ පොල් රොටි බයිසාච්චි කඩෙන් ගෙනාවේ ඔයාලගේ වැඩ නම් දැන් හරිම අප්පිරියයි අනේ දෙන්න මම ඔකකින් හොදලා දෙන්න අයියෝ මං ඉදරින් එද්දි නාලාවේ දැන් ඉතින් ආය නාන්න වෙනවනේ පස්සමාර වේදනාවක් හැබැයි ලුණු ටිකක් වැඩි වගේ අනේ මන් දැන් වෙලාවකට පාර්ලිමේන්තුව වගේ ගහ ගන්නවා ඉවරයක් නේ පොඩ්ඩක් ඉන්න මට මේ පේස් කට් එක දැකලා පුරුදුයි මේ කවුද මේ බතලයා එඩිට් එක කාලා ඒක තිබ්බේ අර සුපිරි වීඩියෝ YouTube channel එකේ මොකද යාගේ නම කිව්වේ මට මතකයි යා නිට්ටු ඩිපෝ එකේ වැඩ කරේ හොඳතර කෙනෙක් ඉස්සලම් වැඩ කරේ අර ධම්රජින බස් එකේ නේද එයා මොන වටද වැඩිපුර කැමති ඔයා සුපිරි ගෝලෙක් නම් ඇයි මෙහෙම දැන් කාමර සුද්ධ කරන්නේ මට නම් අහන්න ප්‍රශ්නයක් නෑ ඔයා උත්තර දෙන්න මම මෙතන සේවකයෙක් විතරයි ඔයා ඔය කිව්වා වගේ මං නිට්ටපු ඩිපෝවේ වැඩ කරේ නෑ මොන්ටිගේ ගෝලෙක් විලා හිටියා විතරයි මං තමයි සිඤ්ඤෝ අංකල් දවසක් මම මොන්ටිට කිව්වා මට සුපිරි වීරයෙක් වෙන්න ඕනේ කියලා එතකොට අංක දැන් ඔයා කියනවා සීටීබී එකේ හිටින නිට්ටපු ඩිපෝ එකේ මොකක්ද නනේ ඔය සීටීබී කතාව පොඩ්ඩක් ඉන්න මට මතකයි මං ඩිපෝ ඉස්සරහා කාලයක් බුලත් විට වික්කා ඒ මතකෙට වෙන්නේ නැති ඊට පස්සේ තින් සුපිරි වීරයෙක් වෙන්න ට්‍රයි කරුවා මට මතකයි ඒ කාලේ පිටසක්වල ආක්‍රමණ කීපිකුත් සෙට් වුණා ඒක නෙවෙයි සින්ජු අංකල් පිටසක්වල ආපහු මෙහාට ආවද මොකද යාළට උනේ කියන්නකෝනේ නෑ ආයාවේ නෑ මං මගේ වැඩකාරයෙක් ඉන්නකොට ආයෙනවා වාව් කොහමද කතාව නියමයි නේ ඩිපෝ වැඩ කරන කාලේ මට මතකයි දම් නැගින බස් එක ආ
ඇනේ වන්දන රෑතිංශ බයිල ගහනවා ඉඳගෙන හරියට ඉඳා ගන්නෙත් නෑ. මම මිනිහාගේ කාර් එක තල්ලු කරා ඉස්කෝලේ ගාවට වෙනකන්. හොඳ ගානක්. මානව ධර්මතා අපෝ නිර්වචනය කරයි. ඔයිටත් හොඳ වැඩේ අනුන්ගේ පම්පෝරි හිටු කියලා අහන්න යනවට. ලැජ්ජ නෑනේ. හේ! ඔයයි දි හොඳටම දන්නවනේ මෙයාගෙන. මම මොකෝ නොදන්නේ. සිඤ්ඤෝ අංකලෝ අය දෙන්නම එක වගේ. කතා කියද්දි නිදි කිරා වැටෙනවා. ඇඳකුත් තිබ්බනම් මාරු. එහෙම නෑ. මට නම් හිතෙන්නේ ඔය දෙන්නගෙම ගොඩක් සමානකම් තියෙනවා කියලා. එහෙමනේ. අඳින හැටි, හිතන හැටි ඔක්කොම එක වගේ. ඒකයි මං කියන්නේ. අනේ මේ අඳින හැටි, හිතන හැටි එක වුණාට මිනිස්සු එක වගේ වෙන්නේ නෑ. මොට්ට කතා කියන්න එපා. අනේ ඉතක යාහෙන වයසයි මං ඇවිල්ලා බද්ද යවුණේ. මං රැඳිලා වගේ සපත්තු ටික දාගෙන ගිහිල්ලා. පොඩි කරවල ගඳක් ආවා මං ගණන් ගත්තේ නෑ. මම තෝදන්නේ උනාට මෙච්චර ගඳ නෑ. හපොයි හරි සමහරට අපි සමානකම් ඇති. එයා කාලය දුෂ්කරව වැඩ කරා CTP ඩිපෝ එකේ නිට්ටඹුවේ. මටත් ඒ වගේ හිණියක් තිබ්බ. හැබැයි මං වැඩ කරේ ප්‍රයිවට් බස් එකේ. කොහොම හරි කළ සල්ලි හොයාගෙන අපි ජනරටම ආසාව තිබ්බ සුපර් ටීවීරෙක් වෙන්න. බොරු අටුවාටි කටිප්පණි ගහන්න ඕනේ නැහැ නේ. මගේ ආසාව තිබ්බෙත් එහෙම වෙන එක. සිඤ්ඤෝ අංකල් මං එනවා පණේ. පාවි ඇදි ඒ විරන්තරකා දුක්ඛාව්. අයියෝ හැමතිස්සෙම ඩිපෝ එකේ කතාව කියන්නේ. මන් නම් කියන්නේ අංකල් ඔය කොන්දොස්තර කිට් එක ගලවලා ඩිපෝ ලුක් එකෙන් අයින් වෙලා කෙලින්ම සුපිරි වීරයෙක් වෙන්න. ඒක තමයි ඔයාට ගැලපෙන්නේ. ආ ඒකද මේ ඔයා හැමතිස්සෙම මම ඩිපෝ එක වැඩ කරනවයි කියලා කියන්නේ. මටත් පුළුවන් මේ අලුත් ඇඳුමක් හොයාගන්න. මේමයි අංකල් තොරණ ගහන්න කලින් ඉස්සෙල්ලා බල්බ් ටික දාන් ඉන්න ඕනේ. ඔයා ඉස්සෙල්ලා කිට් එක ගන්නගෙන ඉන්නකෝ. ඊට පස්සේ බැරිය සුපිරි වීරයෝ හදන්න එකට 10ක්. ඉතුරු ටික අපේ මොන්ටිය බලාගනි. මතක් වුණා. ගිය සතියේ වවුචර් එකක් හම්බුණානේ. ඡා පොඩි කාලේ තාත්තා අරන් දුන්නාට පස්සේ හම්බුණ හොඳම එකද කොහෙද? ඒ කාලේ නම් බාචුත් තිබ්බ මේක නම් නෑ වගේ. මේක නෙමෙයි excuse me මනා. මේ අංකල්ලා සුපිරි වීරයෙක් කරන්න තව මොනවද දැන් කරන්න ඕනේ? දැනගන්න ඇහුවේ. මෙයාගේ ගමන හදන්න ඕනේ. මොකද මෙයා කොරවක් එක් වගේ ඇවිදින් ඉන්නේ. ඔන්න වැඩේ පටන් ගත්තා. උදව් කරන්න. මං මේ වෙලාවේ ගොඩක් අසරණ වෙලා ඉන්නේ. උදව්. මේ මනස්කාන්තගේ ස්ක්‍රිප්ට් එක නම් මෙලෝ රහක් නෑ. මටත් උදව්වක් දෙනවද? මට මගේ මනස් ළඟට ගිහින් ආයෙත් ඉස්කෝලේ වැඩ කරන්න ඕනේ. මහාචාර්යතුමාගෙන් මැනුම් අහන්නත් ඕනේ. පොඩ්ඩක් වැඩියෙන් කියවුනා. තනි තරි ගරි තනි වි තනි ද මනස්කාන්ත විලම්බිත ගෝලපුරේ තනි ද මනස්කාන්ත විලම්බිත ගෝලපුරේ. අපොයි දෙයනේ අර අම්මයි දුවයි අසරණ වෙලා නේද? මේ කුරිරු ලෝකයේ ඒජෙන්ට උදව් කරන්න කවුරුවත්ම නැද්ද? සුපිරි වීරයෙක් හිටියනම් අනේ දෙයනේ. හරි හරි දැන් මට කරන්න කියලානේ කියන්නේ. මට වෙන්නේ වැඩේ හොඳටම පත්තු වෙන්න වගේ හදන්න. මං හිතන්නේ විලම්බීට ඔයා දැන් ඉස්කෝලේට ගියොත් හොඳයි නේද? සංගල බෝලි පැටියෝ තුන්වෙනි අදිය අර මතකයිද? ඒක නම් මරු අදහස. ඈ මේ තුන්වෙනි අදිය කියන්නේ මොකද්ද? ඕ හරි හරි හරි. හා හරි එහෙනම් සිඤ්ඤෝ අංකල් වැඩේ දෙමු පොරි හැලෙන්න. බඩ ගන්නවනේ. ඔඩ ද උඩට යන්න අංකල්. ඇහුන්නේ. ආ නෑ නෑ අවුලක් නෑ වැඩේ එලකිරි එලටම දෙනවා. පහල් එහාට එනවා. මනස්කාන්තය දන්නේ නැද්ද? මට උස තැන් වල ඉන්නකොට ටිකක් කැරකිල්ල කැරකිල්ල වගේ. මෙතන ගොඩක් බය හිතෙනවා. තව පහලට එනවා. තව එනවා කො. හඩ පෙන්නේ තමයි යතිනවා. ඔයා හින්දමයි පේරගත්තේ. පොඩක් ඇතුමට වගේ ආවා ඒත් ගහන්නේ. ආ වස්වර්තියෝ ටික මොකද කරන්නේ? ඉස්කෝල වෙලාවේ තාප්පුවකින් half day දෙන්නේ නෑනේ. මහාචාර්ය කැස්පොට් හම්බුනොත් මං ලකුණු ටිකක් දාන්නම්කෝ. බලන්නේ මූණිතිර සතුට? මං දන්නවා. මං කැමති නෑ තුවාල කරගන්නවට. එයාට කවදාවත් වීරයෙක් වෙන්න දෙන්නේ නැතු ඇති. ඔය සමහර ධනයෝග රාජයෝග එහෙම තියෙනවා කේන්දරයට අනුව ටිකක් වයසට ගියාම තමයි හම්බ වෙන්නේ. ඒකට තමයි තින් ඩයිවය කියලා කියන්නේ. තේරෙන්නේ නැද්ද? මොනව කරන්න දන්නේ? ආලෝකු මිස්ටර් සිඤ්ඤෝ තමුන් කොහෙද ඉන්නේ කියනවා. ආ බය වෙන්න එපා. මේ ඉන්නේ අපේ විලම්බීට. මම මිනිහට කිව්වා දුෂ්ටයෙක් වගේ රඟපාන්න කියලා. මිනිහා හොඳ රඟපානවා. ඔන්න සිඤ්ඤෝ ආවා. ඔයාලා ඉන්න. මම වැඩේට බහින්නම්. දෙන එක දෙන්න අංකල් හොටි හැලෙන්න. මාත් එක්ක ගහගන්නද? පොඩ්ඩක් වයස ගැන හිතනවා. ඕකේ විලම්බීට රඟපාන්න කිව්වහම ඉස්කෝල රඟපාන්න බැරි වෙච්ච එක ඇරියස්ටි කවර් කරනවද කොහෙද? අනේ මන් දන්නේ මේ ඔය. එම්බල නර පණුවා.
මංගුවේ මේ පණුවෙක් වගේ වුණාට පණුවෙට වඩා පොඩ්ඩක් විතර මහතයි. එම්බල නර පිඹුරා. අනේ නම නම් ඔයාලා හොඳට සෙට් වෙනවා ඈ. අකුරුත් ගැලපෙනවා. මරු. මොකද්ද විලම්බීට ඔයා දැන් ඇවිල්ලා තියෙන ඇඳුම රතු හැටකාරී වගේ. ඒකට කමන්නේ නැහැ. ඔයා මෙතන නම් ඉන්නේ. අතන ඉන්නේ කවුද? මිස්ටර් සිඤ්ඤෝ. මම තමුන් වයි හොයන්නේ එනවා. නාකිය නාකිය කියලා නුම්පත කිව්වට අපි බලමු මොකද වෙන්නේ කියලා. My name is Sinyo. Hi. මගේ මතකේ නිවැරදි නම් මේ තමයි පුරුපුරුස්ගේ ළඟම ඉන්න ගෝලයා. ඒ වගේම මගේ පොඩි කාලේ හතුරා. Sinyo අංකල් ඔයාට හොඳටම ජුවර්ද ඔය කරන්න යන වැඩේ ගැන. කිසි දෙයකට බය වෙන්න එපා මේ Sinyo ඉන්නකම්. අයියෝ ඔය කරේ වීරයාගේ ගෝලයාගේ වැඩ ටික. වීරයා වගේ වැඩ කරන්නකෝ. ඔහෝ. පොඩ කමතුකුණා. මොන හතර මරවිල්ලෙන්ද වද මේ පොඩක් ඉන්න මම අර පුරුපුරුස්ට කෝල් එකක් ගහනක පුරුපුරුස්ට එයා ආවයි කියලා මොනව කරන්න දානේ කොල්ලා නමගෙන එරමිට ගාගෙන කොහෙද දුවන්නේ දැන්වත් පිළිගන්නවද ලෝකේ ඉන්න භයානකම දුෂ්ටයා මමයි කියලා සින්නෝ ඔය ආදානේ සුපිරි දුෂ්ටයා බොරු කියන්නේ බා ගෝලයක් අවද්දානේ සුපිරි දුෂ්ටයා උනේ මාස පුරුරුස් ඔය කොයි වෙලාවද මෙහෙට ආවේ එනවනම් කලින් කියන්න එපයි ඕන්ද වෙලාවට මගේ පරණ ඉස්කෝලේ යාළුවෙක් කෝල් කරලා කිව්වේ මගේ ගෝලයා පිසු නරනවා කියලා අම්මප මෙහෙපත් ගෝලියෝ පසන් දහසකට සමා වෙන්න මම මීට වඩා හොඳ දෙයක් කරන්නයි හිටියේ තාමෝන්ට පළවෙනි නීතියේම අමතක වෙච්ච එක ලොකුම වැරද්දා පොඩ්ඩක් ඉතින් වැඩේ යල වුණා තමයි මට සමාව දෙන්න දැන්වත් පාඩමක් ඉගෙන ගත්ත නේද මිනිස්සුයෝ මග රස්තියතු ගහන්න නැතුව කෙලිම ලැබ් එකට ගියා නම් හොඳයි අනේ මගේ යවන කාලේ පොඩ්ඩක් සැරගෙන නැත්නම් හදාගන්න බෑනේ එහෙනම් බයි එයාට කතා කරන එක නම් හොඳ අදහසක් මනස් ඔයාටත් ඕනි තින් යව තරහ ගස්සන්නනේ ආදරේ කොම්ලෝ මොකද නෑ දවසක ඔයාටත් වීර තරුවක් වෙන්න පුළුවන් වෙයි ඔයාගේ දේහ ලක්ෂණ දැක්කම මට එහෙම කියන්න පුළුවන් එහෙම දැංක ළඟට එහෙම හිතනවා පොඩි විහිළුවක් කරේ ඔයා සීරියස් ගත්තද අංකල් මොකද කරන්නේ ආයි සුපිරි වීරෙක් වෙනවද නැත්නම් ඩිපෝ එකට යනවද ඇත්තටම මම අදහස වෙනස් කළා සුපිරි වීරෙක් වෙනවා ඔක්කොම කලින් ජිම් එකට ගිහලා ඇඟ හදා ගන්න ඕනේ ළමයි කොහරද මාරෝනේ පයසට කරු කරන්න දන්නේ නෑනේ